තමන්ට බලය තිබුණ පලියට බලය අත්තුනතිව පාවිච්ච කරන්න බෑ කිසි කෙනකුට. මීට මාස හතරකට කලින් අප්‍රේල් මාසේ පාර්ලිමේන්තුව ආණ්ඩු අගමැතිවරයාට විරුද්ධව තිබුණු විශ්වාස භංග යෝජනාවක් පැහැදිලි ලෙස පරාජය කෙරුවා. ඒවෙලා පාර්ලිමේන්තුව පැහැදිලි ලෙස ඔහුට ඕ කෙරේ විශ්වාසය පල කෙරවා. ඒ එහෙම කරලා එදා යද අතර වෙනසක් වෙලා නෑ පාර්ලිමේන්තුව තුළ. එදා යද වෙනසක් වෙලා නෑ. අගමැතිවරයා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට විතරයි. එයද කළ හැක්කේ අර කියපු අවස්ථා තුනේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කරලා ආවැලේකනේ පරාජය කරලා එහෙම නැත්නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය කරලා. දැන් මේ සිද්ධිය සිදු වුණේ අගමැතිවරයා ඉවත් කෙරුවාය කියන ප්‍රකාශය කරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දා සිකුරාදායි පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ සිකුරාදායි බ්‍රහස්පතින්දා සිකුරාදායි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පනත් සියල්ල සම්මත වුණා. ගෞරව උදේ ආණ්ඩුවේ පනත් එදින පස්වෙනිදාත් ආණ්ඩුවේ පනත් සහ යෝජනා සම්මත වුණා නම් සිකුරාදාත් එහෙමනම් එදා හවසට කොහොමද කෙනෙකුට කියන්න පුළුවන්නේ ආණ්ඩුවට වැඩි විශ්වාසයක් නැහැ කියලා ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවට. ඉතින් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා අත්නෝමතිකව කටයුතු කරන්න බෑ. එකක් බලය නැහැ ඉවත් කරන්න. බලය තිබුණත් අත්නෝමතිකව කටයුතු කරන්නට බෑ. මේක තමයි තිබෙන තත්වය. නීතිමය වශයෙන් මේක තමයි තිබෙන තත්වය.